සෙවිත චාති රූප වාහිනී ළමා වැඩසටහනයි මේ. යාළුවනේ අදත් අපි දහම් සෙවනේ සිරිත්තෝ ජාතික රූප වාහිනී ළමා වැඩසටහනක් අරගෙන ආවේ ඔබට විශේෂාංග රසකුත් පිළිම කරන්න හිතාගෙන. බුරුකීම හෙතමය ගැරඬි කුණටත් නොසමය එතනම් අදිමය නිලොව රජ සැපතටත් උතුමය බොරුකීම අප්‍රසන්න දෙයකි ගැරඬි කුණ තරමටවත් නොවටි ඇත්ත කීම ඉත ආගමිය එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කල කිනි බුදු කෙනෙකුන් උපදින්නේ හැම තැනකම බුදු උපත නොවන්නේ බුදු රජ යම් තැනකද උපදින්නේ එතනට නිසැකව සැපත ගෙනෙන්නේ අයිබුවන් බෑබර ද්වීපයේ ඇයි අපි අධ්‍යාත්මය ලබන්නේ බුද්ධියත් බුද්ධියට වඩා ඉහළින් චරිතයත් සංවර්ධනය කරගන්නට ඒ සඳහා අපිට කළ හැකි කළ යුතු තවත් දෙයක් ගැන අද අපි කතා කරමු. ඒ තමයි අම්මා සතුටින් තැබීම. මව සතුටින් තැබීම. අපි දන්නවා බුදුහාමුදුරුවෝ සාමාන්‍ය සමාජයේ ඉහළම තැන උතුම් තැනක් කියලා ගරු කරා අම්මට. අම්මා සතුටින් තබපු ළමයි ගැන කතා කරනකොට මගේ මතකයට එන එක චරිතයක් තමයි තෝමස් අල්වා එඩිසන්. ඔබ දන්නවා විදුලි බල්බය සොයාගත්තේ කවුද කියලා අහුවම අපේ මතකයට එකවරම නැගෙන්නේ තෝමස් අල්වා එඩිසන්. පුංචි තෝමස් අල්වා එඩිසන් පාසලට ගියා මොකද? ගුරුතුමිය කිව්වා මට නම් මේ ළමයට උගන්වන්න බෑ කියලා. මේ වගේ අමුතු ළමෙක් පුංචි තෝමස් අල්වා එඩිසන්. අම්මා මොකද කළේ? පුංචි තෝමස් අල්වා එඩිසන් ගෙදර නතර කරගෙන අකුරු ඉගෙන පුස්තකාලෙට එක්ක ගියා. ටික දවසක් යනකොට තෝමස් අල්වා එඩිසන් පුස්තකාලේ රාක්කවල තිබුණ පොත්පත් මුල ඉඳලා කියවන්න පටන් ගත්තා. ලොකු වුණාට පස්සේ මොකද මේ පුංචි තෝමස් අල්වා එඩිසන් කරේ? අලුත් සොයා ගැනීම අපි විශාල සංඛ්‍යාවක් අපිට ලබා දෙනවා. ඔබ දන්නවා නව සොයා ගැනීමක් වෙනොත්
අපිට ලබා ගන්න පුළුවන් සහතිකයක් තිබෙනවා. මොකද හේතු බලපත්‍ර. හේතු බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් අලුත් දෙයක් සොයාගත්තා. මේ තෝමස් අල්වා එඩිසන් අලුත් දේවල් සොයාගෙන ඇමරිකාවේදී පමණ හේතු බලපත්‍ර 100ක් ලබා ගන්න තියෙනවා කියලා ඔබ හිතනවා. 1093 1093ක් හේතු බලපත්‍ර ලබා ගත්තා තෝමස් අල්වා එඩිසන්. කොහොමද තෝමස් අල්වා එඩිසන්ගේ බුද්ධිය දියුණු වී ඇති තරම? ඔහු එතනට ආවේ කොහොමද? මෙහෙම කියනවා තෝමස් අල්වා එඩිසන්. මම පුංචි කාලේ මට දැනුණා මේ ලෝකෙ මට කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා කියලා. ඒ තමයි මගේ අම්මා. මට දැනුණා මට හැඟුණා කිසි විටක අම්මගේ හිත කඩන්න හොඳ නැහැ කියලා. අම්මා සතුටින් කියන උර නිසා මම අම්මා කියන දේ අහලා පොතපත කියව අකුරු ඉගෙන ගත්තා. ඒ නිසා තමයි මම මෙතනට ආවේ. බලන්න අම්මා සතුටින් තිබීම තමයි පුංචි තෝමස් අල්වා එඩිසන්ගේ මේ සාර්ථකත්වයේ රහස. තෝමස් අල්වා එඩිසන් පමණක් නෙමෙයි මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් හැම කෙනෙක්ම වාගේ කුඩා කාලයේ සිටම අම්මා සතුටින් තිබීමට පුරුදු පුහුණු වෙච්ච අය. වරක් මහත්මා ගාන්ධි ඉගෙන ගන්නකොට ඉංගලන්තේ අසනීපෝල් වෛද්‍යවරු කිව්ව මස් දාපු සුප් එකක් බොන්න කියලා. නමුත් මහත්මා ගාන්ධි තම අම්මට පොරොන්දු වෙලා තිබුණා මස් මාළු කන්න නෑ කියලා. යාළු වට වෙලා කිව්වා දැන් අම්මා ඉන්නේ ඉන්දියාවේ, ඔබ ඉන්නේ එංගලන්තේ. ඒ නිසා අම්මට පේන්නේ නෑ ඔබ. ඒ නිසා බය නැතුව බොන්න මස් දාපු සුප් එකක්. නමුත් මහත්මා ගාන්ධි මොකද කිව්වේ? අම්මා කොයි තරම් ඈතින් හිටියත් අම්මා මට නොපෙනෙන තරම් කොච්චර දුරින් හිටියත් අම්මට උණු පොරොන්දු මං කඩ කරන්නේ නැහැ. අම්මගේ හිත රිද්දන්නේ නැහැ. මට ඒක කරන්න බෑ කියලා. එහෙම කියපු මහත්මා ගාන්ධි තමයි අවසානයේ ලෝක පූජිත මහා පුරුෂින් බවට පත් වුණේ. මේ විදිහටම මේ ලෝකේ පහළ වුණ හැම ශ්‍රේෂ්ඨ මිනිසෙකුම කුඩා කාලයේ සිට තමගේ අම්මා සතුටින් තබපු මිනිස. එහෙම කරොත් ඔබටත් නිසකෝම බුද්ධියත් බුද්ධියට ඉහළින් චරිතයත් සංවර්ධනය කරගෙන වටිනා මිනිසෙක් වෙන්නට පුළුවන් මේ ලෝකෙට. ඒ නිසා බෑදුරු දිවි පුතේ අදිෂ්ඨාන කරගන්න කුඩා කාලයේ සිටම ඔබේ අම්මා සතුටින් තබන්න. බෝසත් කතන්දරයක් කල්දෙන මම ඔයාලට කියලා දෙන්නේ බාහුල බෝසත් කතන්දරය. මේ කොමත් එක කාලෙක නීගුලක විශාල නීරංචුවක් ජීවත් වුණා. ඒ නීරංචුවට නායකතුමෙක් හිටියා. ඒ නීරංචුවේ කට්ටිය ගොඩාක් හිටපු හින්දා බොහොම සද්ද බදින් හිර වෙලා එක අපිට එක නැගලා වගේ තමයි නීගුල ඇතුලේ ජීවත් වුණේ. හැබැයි මේගොල්ලෝ හරිම සමගියෙන් තමයි හිටියේ. මේගොල්ලෝ හැමදාම පේලියට කෑම හොයාගෙන යනවා. දවසක් මේගොල්ලෝ කෑම හොයාගෙන යනකොට කිවල්හාම් කෙනෙක් මේගොල්ලන්ව දකිනවා.
එයා දන්නවනේ පුංචි යාළුවේ හිවලා කියන්නේ හරිම තොප්පට සතෙක් කියලා. නීරංචෝ දැකපු හිවන් හාමි මෙහෙම හිතනවා. අනේ අපූර්ව නීරංචෝ මට දවස ගානේ කරදරයක් නැතුව එක එකව කනට ඇස්නම්. මෙහෙම හිතපු හිවන් හාමි ඒකට උපායක් කල්පනා කළා. තනි කකුලකින් හිටගෙන නැගෙනහිර දිශාව බලාගෙන හත අයාගෙන හිටියා. පහළට තේරියට නීරංචෝ කෑම හොයාගෙන එනවා. මෙහෙම කෑම හොයාගෙන එනකොට මේ නායකතුමා දකිනවා මේ අපූර්ව ආකාරයෙන් ඉන්න හිවල් හාමිව. දැකලා මේ නායකතුමා හිවල් හාමිගෙන් මෙහෙම අහනවා. ඔබ කවුද? මම ධාර්මික තපස්සිවලෙක් වෙමි. එතකොට ඇයි ඔබ සංකපුලින් හිටගෙන ඉන්නේ? මම කපුල් හතරෙන්ම හිටියොත් මහ පොළොවට බර වෙන්නේ. ඉනිසයි මම මේ තනි කකුලෙන් හිටගෙන ඉන්නේ. එතකොට ඇයි ඔබ නැගෙන හැන්දෂාව බලාගෙන ඉන්නේ? මම සූර්ය දිව්‍ය රාජාට නමස්කාර කරන්නයි නැගෙන හැන්දෂාව බලාගෙන ඉන්නේ. එතකොට ඇයි ඔබ එකට අයාගෙන ඉන්නේ? මම ධාර්මික තපස්සිවලෙක් නිසා ආහාරයට ගන්නේ වාතය පමණයි. ඉනිසයි මම මේ එකට අයාගෙන ඉන්නේ. හිවලාගේ මේ වදන් ඇසුරු මේ නායකතුමා හිවලාගෙන මහත් පැහැදීමට පත් වුණා. පැහැදිලා තම රංචුව මත මෙසේ කියනවා. දරුවනි, මේ ඉන්නේ ධාර්මික තපස්සිවලේ. ඒ නිසා ඔයගොල්ලෝ මෙතන ඉන්නකොට මේ හිවල් හාමිට ආචාර කරලා යන්න පුරුදු වෙන්න ඕනේ. මේ නායකතුමාගේ වදන් වලට සියල්ලෝම එකඟ වුණා. ඔන්න එදා පටන් සියල්ලෝම මෙතන ඉන්නකොට මේ හිවල් හාමිට ආචාර කරලා යන්න පුරුදු වුණා. ඔහොම ටික කාලයක් ගත වුණා. දවසක් මේ ගොල්ලෝ මිසල ඇතුලේ ඉන්නකොට මේ නායකතුමාගේ ගී පැටිය මෙහෙම අහනවා. මේ නායකතුමනි, බලන්නකෝ අපේ ඉස්සර මේ මීගුල ඇතුලේ හිටියේ බොහොම තද්ද බදේ හිර වෙලා එක අපිටිකා නැගලා වගේනේ. දැන් බලන්නකෝ තියෙන නිදහස. අපි හැමෝම එහෙට පනිනවා මෙහෙට පනිනවා සෙල්ලම් කරනවා. පුදුම නිදහසක් මේ තියෙන්නේ. ඔබතුමාට තේරෙන්නේ නැද්ද අපේ රංචුවේ අඩුවක් වෙලා කියලා? මේ පැටියා මෙහෙම අහනකොට මේ නායකතුමා මෙහෙම කියනවා. මටත් නොතේරෙනවා නොවේ දරුවෝ. මමත් මේ උදේ හිටන් හවස් වෙනකම්ම කල්පනා කරන්නේ ඔය ගැන තමයි. ඔයා කලබල නොවි ඉන්න මම හෙටම හොයා බලන්නම්. මෙහෙම කියපු මේ නායකතුමා පහුවදා කෑම හොයාගෙන යනකොට පේරියේ පිටි පස්සෙන්ම ගියා. ඔන්න දැන් කිවල් හාමිකට අයාගෙන බලාගෙන ඉන්නවා. නීරංචෝ පේරියට ආචාර කරගෙන ඉදිරියටම ඇදෙනවා. අවසාන මීයා ලං වෙනකොටම කට අයාගෙන හිටපු කිවල් හාමි පැන්නපු ගමන් මීයාව කටේ දාගන්න හදනවා. එහෙත් සූදානම් ශරීරයෙන් ආව මී නායකතුමා පැන්නපු ගමන් හිවලාගේ බෙල්ල තදින් හපා ගන්නවා. හිවලා කෑ ගහනවා. අනේ මගේ අම්මෝ, මට රිදෙනවා, මාව මැරෙයි, මට රිදෙනවා, මාව අතාරින්නකෝ කියමි කෑ මුරදෙනවා. හිවලාගේ විලාපේ ඇහුණු මී නායකතුමා හිවලාගේ මෙහෙම අහනවා. අනේ අනේ කපට හිවලෝ, උඹ මෙච්චර කල් බොක්කපස් රැක්කා නේද? උඹ දවස ගානේ මගේ පැටවුන් එක එක ආහාරයට ගන්නකොට උන්ට රිදෙනවා කියලා උඹට තේරුනේ නැද්ද? අනුන්ගේ දුක නොතේරෙන උඹට මම අද කොළ පාඩමක් ගන්නනවා කියමින් මේ නායකතුමා හිවලාගේ බෙල්ල තවත් තදින් හපනවා. හිවලාලේ විලක් මැද මැරි වැටෙනවා. බලන්න පුංචි යාළුවේ, බොරුසිල් රකිමින් අනුන්ව රවට්ටමින් ජීවත් වන්නට හැදු හිවල් හාමිට අවසානයේ සිද්ධ වූ උපත. එහෙමනම් බොරුසිල් රකිමින් අනුන්ව රවට්ටන්නේ නැතිව සත්‍යයෙන් අවංකව ජීවත් විය යුතු බව මේ බාහ්‍ය බෝසත් කතන්දරෙන් පුංචි අපේ ජීවිතවලට මනාව කියා දුන්නා. ලස්සනයි නේද මං අද කියලා දුන්න බෝසත් කතන්දරේ? ඔන්න මං ආයෙත් එන්නම් දහම් සෙවනේ සිඟිත්තෝතුයින් ලස්සනම ලස්සන බෝසත් කතන්දරයක් අරගෙන. නබ්ජේ පාපකේ මිතුටේ නබ්ජේ පුරිසාදමේ බජේත මිතුටේ කල්යාණේ
බජේත පුරි සුත්තමේ පාප මිත්‍රන් ඇසුරු කරන්න කල්යාණ මිත්‍රන් ඇසුරු කරන්න යාළුවනි ඔබේ දක්ෂතාවයන් මුළු ලෝකයටම පෙන්වන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලක හෝ පොදු ස්ථානයක ළමා සමාජයක් පිහිටුවා අපට දැනුම් දෙන්න නිෂ්පාදක දහම් සෙවනේ සිඟිත්තෝ ළමා ඒකකයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 යාළුවනි අදත් අපි අඩහෝරාවක කාලයක් ඔබේ නිවසේ රැඳී සිටියා ආයේ දවසක මේ වගේම අපූර්ව අලුත් වැඩසටහනකින් ඔබව හමුවෙන බලාපොරොත්තු අදින් සමුගන්නවා ඔබ සැමට පෙරවන් සරණයි ආයුබෝවන්.